මේ වෙලාවේදී රටේ මිනිස්සු හරි අවදියෙන් ඉන්නුන වෙලාවක්. මොකද මේ අය මේ අවුරුදු 76ක් පුරාවටම මේ බයිලේ තමයි ගහලා තියෙන්නේ. ඕනෑ ඕනෑ විදිහට නීතිය නමනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහෙම තීන්දුවක් තීරණයක් දුන්නා නම්, සාමාන්‍ය මිනිහෙකුට දුන්නා නම්, එදා යහපාලන කාලයේ තුල තීන්දුව පිළිගත්තා නම්, ඇයි අද පිළිගන්න බැරි? යහපාලන කාලේ මෛත්‍රීපාල උන්නේ රනිල් වික්‍රමසිංහ අයින් කරලා මහින්ද රාජපක්ෂ අගමැති කරා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දෙන ඔක්කොම ඉවත් වුණා. ඊට පස්සේ අධිකරණේ ආපහු කිව්වා මේක වැරදි කියලා. ඊට පස්සේ මෛත්‍රීපාල උන්නේ කිව්වේ නෑනේ මේක පිළිගන්න බෑ කියලා. එහෙම පූර්වාදර්ශ තිබිලා තියෙන මේ රට තුල ඒ වගේම සිව්දේශ සිව්කොන ඉන්න හැම කෙනාටම මේ නීපිය කියන එක එකයි. මේ වයෝවෘද මල කඳන් මේ වගේ ප්‍රකාශ කරලා මේ රටට දෙන්නේ නරක පූර්වාදර්ශයක්. නීතිය පිළිගන්නේ නැති මේ දේශපාලඥයෝ පළවා හරින්ඩ හොඳම අවස්ථාව උදා වෙලා තියෙන්නේ. තව මාස ගාණයි තියෙන්නේ. ඒ හින්දා මේ අය දැන් බලයෙන් වියරු වෙලා උම්මප්පක වෙලා පිස්සෝ වෙලා මරු විකල් වගේ මරු කියවනවා. දැන් මරු කියවන්නේ කොහෙද යන්නේ, මොනවද කරන්නේ? උන් හිටි දැන් අහිමි වෙලා තියෙන බලය ගිලිහෙනවා කියලා දැන් හොඳටම දැනිලා තියෙනවා. ලංකා ඉතිහාසයේ මේ මැතිවරණයකට තියෙන ජනතාවගේ තියෙන උණුසුම මේ අයට දැන් දැනිලා තියෙනවා. ඒ අනිත්‍යව මොනවා දැනුන් නැති වුණත් මේ මැතිවරණ උණුසුම, මේ අවිය, මේ අවිය පාවිච්චි කරන්න රටේ ජනතාවනි. දැන් ඔබලට හොඳටම පේනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නනම් තීන්දුවක් ඒක වැරදි අර්ථකථනයක් දීලා තමයි කථානායකවරයා අස්සම් කරලා යවලා තිබ්බේ. ඒකට අභියෝග කරලා තමයි මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. මේක තාවකාලිකව. එතකොට එහෙම තාවකාලිකව තීන්දුවක් දුන්නහම ඒක ක්‍රියාත්මක කරන්න ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිකෝ විධායකයෝ හෝ ව්‍යවස්ථාදායකයෝ බැඳිලා ඉන්නවා. ඊට වැඩිය එහෙනම් මේ ඔක්කොම අධිකරණ වහලා පාර්ලිමේන්තුව ගිහලා නඩු අහන්න කියන දිනේෂ් ගුණවර්ධනට. දිනේෂ් ගුණවර්ධන එහෙනම් නඩුකාර ඔතනින් නැතුව අර මේ නඩුකාර මේ ලෝගුවක් දාගෙන ඒ විදිහට එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණය අපිට ඕනෙත් නැහැ, මහා අධිකරණේ ඕනෙත් නැහැ කියලා එයා ප්‍රකාශයක් කරන්න මෙහෙම නඩු තීන්දුව නැහැ, අපි තමයි මේකේ නඩු අහන්නේ. ඒක නඩුයි බඩුයි ඔක්කොම මේකේ තියෙන්නේ. තීන්දුව තීරණත් අපි කැකිල්ල තීන්දුව දෙන්නේ පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධන. ඒ හින්දා තමයි කපටිකම කරේ ජනාධිපතිවරයා අද ගැසට් එක ගහලා විනාඩි 10ක් 15ක් යන ඉතල සුවාදීන අපේක්ෂක හැටියට එයා මේකේ නිර්දෝෂී වෙන්න ඇප මුදල් තැම්පත් කරා. මේකත් ගැටයක්, දේශපාලන ගැටයක්. මේකත් දේශපාලන ගැටයක්. එහෙනම් දැන් මම නෑ, මම දන්නේ නෑ. දැන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ඕන දෙයක් අනාගන්න. එයා හැමදේම ඇනුවා. මේ අවසාන මොහොතේ අනලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව තීරණය ක්‍රියාත්මක කරන්න බැලු තවම ඒ පොලිස්පතිමලු. ඒලා දිනේෂ් ගුරුවදන ගෙදර ගෙනිහිලා තියාගෙන පොලිස්පති. ඒ වත්තේ ඇතුලේ. නමුත් ගරු අධිකරණයට අපහාස කරන්න එපා. ඒ වගේ රටේ මිනිසු තේරුම් ගන්න අවදියෙන් ඉඳලා අවිය පාවිච්චි කරලා මේ වගේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා මේ උසාවියට අභියෝග කරනවා නම්, ඒ වගේම අපහාස කරනවා නම් මේ අය ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සේ අංකයකට හිරගෙදරට යවන්න ඕනතේ. මෙන්න මේ අය වගකීම් කරලා පරිණතයි කියපු දේශපාලඥයෝ හැමදාම කරලා තියෙන්නේ ආණ්ඩු ක්‍රමවාස්තාව, අධිකරණය මගහැරීම, ඒ වගේ විධායකයේ කඩලා බිඳලා දාලා රටේ මිනිස්සුන්ට මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන වැරදි පූර්වාදර්ශ දුන්නු ආයතනයක් තමයි අද උත්තරීතර පාර්ලිමේන්තුව කියන්නේ. එඳ ඉතර ඒක උත්තරීතර නෙවෙයි, මේක නරකාදියක්. මේක අරක්ගත්තු බහිරයෝ ටිකක් මේක ඇතුලේ ඉන්නේ. ඒ ගිජුලියුනියෝ ටිකක් ඉන්නේ. ඒ ගිජුලියුනියෝ ටික එලවන්න කාලය ඇවිල්ලා මේ අවුරුද්දේ තව මාස ගාණයි තියෙන්නේ. එහෙනම් අවදියෙන් ඉඳලා අපි ඉවසාගමු. අපිට අධිකරණයේ පිහිට ලිග්ගල් තුනයි තියෙන්නේ. විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය. දැන් ඒකෙන් දෙකක් අපිට නැහැ. පිහිටට ඉන්නේ අපිට අධිකරණය විතරයි. අධිකරණයේ දෙන තීන්දුව තීරණ රටේ සාමාන්‍ය පුරවැසියටත් පාර්ලිමේන්තුවේ ඉන්න උත්තරීතර කියා ගන්න ඒ අයටත් මේක පොදුයි. සතර දිග සිව්කන සිංහල දෙමළ කියන කාටවත් නැහැ. මේ නීතිය පොදුයි. ඒ නීතියට ගරු කරලා කරුණා කළා
ශේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා රටේ ජනතාව බලාගෙන ඉන්නවා.